රාජිත සේනාරත්න මැතිතුමා ඇපා අවලංගු කල්ලා තඩංගුවට දැ පත් කරලා රිමාන්් බන්ඳනාගාර ගත කල්ලා තියෙන ඒ අඩු ක්‍රියාදාමය පිළිබඳව අපි මේ අවස්ථාවේ කතා කරන්න බලාපොරොත්තුවෙන් නිනෑ නමුත් අපට පේනවා මේ රටේ දේශපාලන මේ වශයෙන් සිදුවෙන ක්‍රියාදාමයක් අපට දැන් හොඳින් වැටහෙනවා මේ සමාජයේ ඉදිරියට ගෙනයාමට ්ඩුව බලාපොරොත්තුව වෙන මග කොයි ආකාරය එකක්ද කියනක අපට මේ සිදුවීමෙන් පේනෝ රාජසේනරත්න මැතිතුමා අද කිසිම කෙනෙකුට බලන්නවත් බැරි විදිට අඳුරු කුටියක සිරකල්ලා තියෙන්නේ කරුණු දෙකක් නිසා බවයි මගේ හැඟීම පළමුුව එතුමාග පලිගන් මොකොටද අර දෙදස් දාහතරි නොුවම්බර් මාසසි විසි එෙක්වෙෙන්දා රාජපක්ෂ පාලනය අවසන් කිරීම සඳහා මෛත්‍රී පාල සිරිසන මැතිතුමාත් එක්ක නවනගර ශාලාවට ඇවිල්ල මාධ්‍ය සාකච්ඡාවක් කරලා ඒ පාලනය පෙරලාදැමීම සඳහා යුක්තිසාහගත ප්‍රජාතන්ත්‍රවාදී මිනිස් සුත්තෙක්ක පෙනේ හිටිය ඒ වගේම අපේ රජයේ ඇතැම්මය ඒ පාලනයේ පිරිස්සෙක් එකට කරටාත දාගෙන කටයුතු කරන්නකොට අධිරන ්‍රාමාර්ගොලි නිදහස්රග ගන්න යටින් ගණ දෙනු කරන්නකොට ඒවට උරුද්දව නිර්භයව පෙනේ හිටිය. අන්නේ ක්‍රියාදාමෙන් තුමාගෙන් පලිගැනීමක් හැටියටයි අපිට මේක පලමෝ පේෙන්. තුමාගල වරද ඒ දෙදා ස්දාාහතරේ නොවැැම්බ විසි එක්වෙන්දා සාපලත් පාලනයක් ඉවත් කරන්න ්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කිරීම. අපි ලැජ්ජ වෙනවා ඒවගේ අනි පැත්තෙන් තුමා අද මේ දුක්කිණි නොකොට එතුමා විසින් බලට ඔසස්වාත පුපු අය ජනාජිපති අගමැතිය තුළ පදවිවලට ඔස්වාත පු අය අද මේ ආණ්ඩුවේ කොටස්කාරයෝ බවට පත්වෙලා ඉඳීම ගැන අපි ඉතාමත්ම කණගාටටත් පත්වෙන බව කියන්නද. දෙවැනි හේතුව බිය මොකට බිය අද වෙනකොට රටේ වැඩ කරන ජනතාව පාරට ඇදැවැට දී. ඇති ශාල පිරිසකට රැකයා හිමිවෙලා තියෙන. විදේශගතව ජීවත්තච්ච ඒ රැකයාකරපු අයටත් රැකයා ආහිමි වෙලා තියෙනු. රජේ සේවකන්ගේ වැටු කප්පාදු කරමින්ින්. ඒවගේම මේ කෝවිඩ් දුවදුර පිළිබඳව නොෙක් සංඛයාලයකන හරම්භ කරමින් මේ කෝවිඩඩදුරේ බෝම තියන නරක තත්ත්වයන් යටපත් කරෙන ඉදිරිියයට යන්න පුළුවන්ද කියලා කල්පනාගන තත්වයක් තියෙනවා රාජ සේනත්ත මැත්තුමා නිසකවම සත්‍ය තොරතුරු මේ කෝවිඩ්ඩුව දුරු සම්බන්ධෙ ඒ වගේ මේරටේ වඩකන්න ජනතාවගේ අයිතිය වෙනුවෙන්. ඉදිරියට එන බව මේ පාලකයෝ දන්නවා. ඒ වගේම මේරටේ නිදහස ප්‍රජාතන්ත්‍රවාදය මර්ධනයට එරෙහිව එතුමා ඇගටින බව මේ පාලකයෝ දන්නවා. මම එතුමා හොඳුරගත්තේ මිට දසක ගණනාවකට කෙරවෙර ම විස්විද්‍යාල ශිශ්‍යයෙක්ව සිටින කාලෙ. එතුමා ඒ වකවානුවේ ජගේ න්ත වෛද්‍යවරුන්ගේ සංගමේ සභාපති ඒ අවස්ථාවේදී ජාවතන ජනාධපත්තුමාගේ පාලන සමේ තුමා නිර්ීතව ඒ ස් ತ್ යිද විද්‍යාල පිබඳ ප්‍රශ්න තු ච್ ලාව ෛයිද්‍යවරුන් වෙනුවෙන් නායකත්වය ලබාදුන්නම් ඒවගේම අපි මර්ධනයට හසුවනකොට මේ විශි විද්‍යාල ශිෂ්‍යෂෝ එතුමා වෛද්‍යවරයෙක් වනත් එ හම්ම අවස්ථාවකම ල්ල මුණදදු නේක මේේ අපට තරක් කරකු දෙයක් නෙවෙේ මේ කාලවකවානුවල මෙවැනි දූෂිත පාලනයන්ට එරහිව නිර්බීතව හම අවස්ථාවම තුමා ඉදිරි පත්තලා තිය. එනිසා මේ බයවෙලා ඉන්නේ මේ මහජනතාවගේ නැගිටීමක්වෙයි රාජ්‍ය සේනාරත්න වැනිිය ඒවට නායකත්වයදයි මේ ව්‍යාජ තොරතුරු මත දුවන මේ ක්‍රියාවලිය හෙළිදරව්වේ කියනබිය සැකයිතියෙන් අද ඇත්තට මේ තුමා සෞඛ්‍ය ඇමති වෙලා ඉන්න කාලේ මේටේ සෞඛ්‍ය ෂත්‍රේ. ගි පැත්තෙෙන් පාසුකම් පැත්තෙෙන් අෞෂද පැත්තෙෙන් සිතුකරපුේ මහා වෙනස අද ඉදිරියටග කියන්න බෑ අෞෂද පන්සීියකට වඩා හිඟයි. හෝවිඩ් මරණවලට වඩා වැඩි අද අෞෂධ හිගේෙන් මැරණ මිනිස්සුන්ගේ ප්‍රමාණය ඒක අන සංඛ්‍යාලයකන ඉදිරිපත් කරන්නඕනේ සෞඛ්‍ය මාත්‍යයන්සේ. අප මත්‍රියෝරු දුන්න ලිපියා සෞඛ්‍ය මාත්‍යන්සේයට මේ මරණ සම්බන්ධයෙන් සංඛ්‍යා දත්ත ලබා දෙන්න කියෙනලා දයක ලබාදීලත් සතියකට වැඩි කිසිම උත්තරයක් නෑ ඒ අනුව අපිට කියන්න තියෙන්නේ මේවා කවදාහරි හෙළිවෙනෝ මෙවා යටපත් කරගෙන ඉඩ බෑ ඒ නිසා ඒ රාත සනලත් මැත්තුමා ලෝක සෞඛ්‍ය සංවිධානය පදවිතානාන්තර දරමින් කල මෙහේ විශේෂ මර ඩෙගු මර්ධන ක්‍රියාවලයේ දී. එම කළ මෙහය මෙරටේ ජනතාවට මතකයි. ඒක නිසා අපි එතුමා නිදහස් කරගැනීම සුඳහා අධිකරණ මේ ක්‍රියාමාර්ග ගන්න වගේම එතුමාම අපට පෙන්නලදීපු ඒ ජනාර කලයේ මාවතරත් අපි පිවිසෙන බව බොහොම වගකීමෙන් යුතුව අපි ප්‍රකාශ කරන. මොකද මේ රාජත සේනාරත්නට තබපු අතක් නෙවෙයි. මේ රටේ අනාගතය එළඹෙන ප්‍රජාතන්ත්‍රවාදී නිදස ඉල්ලල එළඹෙන සියලුම දෙනාට එරැහිව තබපු අතක් හැටියටයි මර්ධනයක් හැට අපි දකින්නේ එනිසා සමස්ත ජනතාවගේ මේ නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය වෙනුවෙන් අපි නැගී සිටිනවා කටයුතු කරවා න්්‍රවාदව නි්‍ය्या கூල කිය එක ගන අපි विශ්වාස ක අප නිදහ ස්වාदिීन අධි करනने පිරිිवा ක්‍රियाයි කිය එකක් विश्්වාසය පල කරමින් .